पन समनली रोस कैलें हमुनी हिते रिदुन तन बला हिमिन्नी मिन्नम मलेनु पन समनली रोस कैलें हमुनी हिते रिदुन तन बला हिमिन्नी मिन्नम हिनावेन लगिन इन्न मागावम तटु सलन हितहदन लगट इन्न मलेनु पन समनली मुलावेन एपा ओन्न मे पारे පියාඹන්න පෙම් කරන්න උගන්නන්න මලෙන් උපන් සමනලි මහන පුරන්න කුතු වෙලා නපුරු කුමකලාදෝ මගිමනකට හිතරි දිලා ලොවම එපා වෙලාදෝ samanali ros kelen hamuni hite riduna ten bala heminni minno amai ros samanali ros kele ipuduni hite tena priduna tin turula tenna hina venna lagin inna ma gavama tatu salanna hita hadanna langata inna malin upan samanali Nutrition in one bowl. Nestle Cerigro. Activate the charcoal samagin. Then, isuri na the clean hisakata. Now, clear men deep cleanse. Onama kamakata daya jam maka. Kiss spicy jam. Pawani. Then, ito kota Radish kalihini kata karla mana datam? Kata karna? Radish bhai ven nisa. Ege? Nah, I think. කෝල් ආන්සර් කරන්න නැතුණාම චුට්ටක් කලබල වෙනවනේ. ඉතින් ඒ වගේ ඉති මට ඇහෙනවනේ. ඔබ දිගෙන් කෝල් කරනවා. ලිහිණි ආන්සර් කරනවා. ආන්සර් කරලා ඉන්නවා කියනවා. මගේ ඔළුව රෙදෙනවා කියනවා. මෙහෙ එන්න එපා කියලා කියනවා. අර එක්සෑම් එකේ වැඩ තියෙනවා කියනවා. තියන්නම් කියලා තියෙනවා. ඉස්සර එහෙම නෑ බං ඒ දෙන්න. ඔව් මතකද? ඉස්සර නම් මුන් දෙන්න නිකන් ෆෝන් එක රත් වෙනකම් මල් ගන්නවා. රදිෂාවෙත් නෑනේ මේ පැත්තේ. ඌ ඉතින් එන්නේ නැතුව ඇත්තට ලිහිණිගේ මූණ බලන්න බැරුව. ඇයි මොකද? ඇයි කියලා අහන්නේ? ඌගේ අම්මා කරන වැඩ නිසා. ඒවා නම් මොනාද බං? දෙන්නට දෙන්න ආදරේ නම් ඕවා ප්‍රශ්න නෙමෙයිනේ. සිරාවට. ඒක තමයි මාත් කිව්වේ උට. අපි ආවේ අපේ ලිහිණිගේ සැප දුක් බලන්න නේ බං ආ ලිහිණි බලන්න විතරද ඇයි බං අපිත් මෙහෙ ඉන්නවද බල හිටිය කියලා ඉතින් උඹලට අඩුවක් නැහැ නේ උඹලගේ සැප දුක් බලන්න කට්ටිය ඉන්නේ කවුද ඔය ඉන්නේ අනේ මේ පලයන් යන්නේ අනේ මේ පලයන් යන්නේ ඔන්න බලපම් පවනි උඹට අන්තිමට වෙන දේ ඇයි මොකද්ද වෙන්නේ මූ ඉන්නවනේ ඇයි මූ අපිට කිව්වා ජූස් බාවකට හැවිල්ලා කිව්වා මොකද මේ මේ මයික මේ අට වහින්ද සුදුඹට මේ මේ මයික් වයන් ඔර ඕන්නේ නැහැ පවනිට ගෙලිම ගිලලා දා ඉවරයිනේ පවනි යාළුවා යාළුවා යාළුවෝ කී කෙන උන් ඉන්නව නේද උන්ගෙන් තමයි වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ හ්ම් රදීස්ගේ ලිහිණිගේ ප්‍රශ්නේ පෙන්නලා ඒක ඉල්ලමක් කරන් උඹව ගවා ගන්න හදන්නේ කවුද කියන්නේ पावनी
කරන වැඩ. උඹලා කිව්වා ඒ ගෑණිව ඔවුන් හොයාගත්තා. මෙයින් හොයාගත්තා කිව්වා. ඈ? හොයාගෙන ගෙනල්ලා දෙනවා කියලා කිව්වා. කොහොද? ඊළඟට කියනවා ඔන්න දැන් ඒ ගෑණිව හම්බ වෙන්න යනවා කියලා. ඈ? ඔන්න ගියා මෙන්න ගියා කියලා. හම්බ වෙන්නත් ගියා. ඒ ගෑණිව හම්බුණා. හරි දැන් කෝ ඒ ගෑණි? මේකනේ ඇයි ප්‍රශ්නේ? ඒ ගෑණි කැමති වෙලා තියෙනවා සල්ලි දෙනවා නම් හැම විස්තරයක්ම කියන්න. ඒකට කැමති වෙලා තමයි මේකුණ යන්න දීලා තියෙන්නේ ඒ ගෑණිට. අපබ්‍රංශනේ බම් මේවා ඔක්කොම. අපබ්‍රංශ. ඈ? ඒ ගෑණි මුං අහම් වෙන්න ආව නම් ඇයි අවන්තයා මේ ගෑණිගේ බෙල්ලෙන් අල්ලලා පොලිසියට බාර දුන්නේ නැත්තේ? ඇයි බාර දුන්නේ නැත්තේ? ඈ? මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ නේද? ඇයි මේ උඹේ මොලේටවත් මේව තේරෙන්නේ නැත්තේ බං? නුහසානම් මට බොරුවක් කරයි කියලා මම ජීවිතේට විශ්වාස කරන්නේ නැහැ. ඒක එහෙම තමයි. ඒ වුණාට මේ මට මේවා තේරෙන්නේ නැහැ බං. අනේ අයියේ, ඒ ළමයි බොරුවක් කරන්නේ නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවා. එනවා කියලා ගියාට ඒ කියන්නේ පහවද ඇවිත් නැහැ. ඒක තමයි බං මාත් කියන්නේ. කිව්ව දවසට ඒ ගෑණි ආවෙ නැහැ කියලා මාත් දන්නවා. එයිද ඉතින් ඒ ගෑණි මෙච්චර හරියක් කරපු ගෑණියෙක් ව අතරමහුල අල්ලලා දුන්නේ නැතිකොට. ඈ? අද බම් මේ විහිළු එකත් එකටම අවන්තයා තමයි ඔය ගෑනට යන්න දෙන්න කියලා කියලා ඇත්තේ. මොකක් හරි කේස් එකක් තියෙනවා බං. මොකක් හරි ඔය ගෑනිත් එක්ක මුගිය කේස් එකක් තියෙනවා. එහෙම දෙයක් නෑ අයියේ. ඔක්කොටම කලින් පොඩ්ඩක් වා මේ කතාව විශ්වාස කරන්නකෝ. දැන් මොනවද විශ්වාස කරන්න කියන්නේ? ඈ? ඒ ගෑණි ගියා. හරි කමක් නෑ ඒ ගෑණි හම්බ වුණානේ. එහෙනම් අපි මේක අමතක කරලා දාමු කියලාද කියන්නේ? ඈ? නංගි එහෙම තාත්ත කෙනෙක් නෙමෙයි මම හොඳේ. මේක හරියට ඔප්පු වෙනකම් මේ මගුලට ඉඩක් තියන්නේ නැහැ මම. දැන් අර මිනිස්සු එයිනේ. ඇවිල්ලා මොනවා හරි කියයිනේ බලමුකෝ එතකොට. හරි හරි මින් බලමුකෝ. මං අපේ අනුහස්තත් කියන්නම්කෝ කොයි ලෝකෙන් හරි ඔය ගැණිව කුදලගෙන එන්න කියලා. අනේ අනේ මේ. එන්න ඌට උගේ පාඩේ වැඩක් කරගෙන ඉඩ දීපන්. ඌට එදත් මේ අවන්තයා ජීවිතේට පැටලිලා නිදහසේ ජීවත් වෙන්න ඉඩ දුන්නේ නැහැ. අදත් නැහැ. උඹත් මේ මේවා ගැන හොයන්න නැතුව උඹගේ වැඩ බලා ගැනීම බම් මේවා කොච්චර හෙව්වත් ඔච්චර තමයි. හරි හරි. මේ මොවට දෙයක් කියන්නත් එක හිටි. එක්කෝ ඕනේ මම පස්සේ ලොක් කියන්න. නෑ. කියන් මොකද කියන්නේ? ඕනේ අනේ. හිමීට හම්බුනහම නිවිසෙන සිල්ල කතා කරමුකෝ ඒක. මගේ වේස්ට් එක අඟල් දෙකකින් අඩු වෙලා. ෆ්‍රෙඩ්නා ෂේප් අප්ටි. ස්කෑන් ජම්බෝ පීනට්ස් අවුරුදු කාලෙට ඕනෙමයි. මුළු රටටම සැඟවුණු අවුරුදු උකුරහස. අලුත් ජෙලි එක පුදුම රහයිනේ. ඩෙලිෂ් ජෙලි රස පෙරලිය. ආරාදීෂ් මොනවද මේ වෙන්නේ? අක්කලා නයි අනවයි කියලා කියනවා. හැබැයි අම්මා නම් කියන්නේ ඔයාවත් එක්කගෙන යනවයි කියලා. දැන් නැන්ද මොකද හිතන්නේ? මම මෙහෙ ඉන්නද යන්නද? ඒ දැන් ඔයාටම කියලා තීරණයක් නැද්ද? මෙහෙම නැන්ද. මම ඉන්නේ ඉතින් නැන්දයි ගෙදරනේ. අන්නම කියන්නකො මම ඉන්නද යන්නද කියලා. අනේ දෙයියනේ මන්නන් ආසෙවා මෙහෙට වෙලා ඉන්නවට. එතකොට මට පුතාර දෙන්නෙක් මින්නා වගේනේ. හැබැයි දැන් මේ මුගෙන්න ලොකු වැඩක් නෑ නේද? ආ. හරිද? ඇයි? නෑ බං. මේ නන්ද කියනවා මේ දැන් නන්දට දෑනවලු පුතාර දෙන්නෙක් මින්නෝ කියලා. හරිද? මං කිව්වේ තින් බං උඹෙන් ඇති වැඩක් නෑ නේ බං. උඹෙන් වැඩක් තියෙන දෙවුමිටනේ. අන්න හරි. ඔයා තමයි හරිම කතාව කිව්වේ. දැන් අම්මට වැඩක් නැද්ද මම මේ ගෙදරට? අනේ ඉතින් වා හොඳයි තමයි. ඉතින් කොහෙද ගියා දූ දෙම්ම? ආ නෑ මේ ගමනක් ගියා. ඒ අඩෝ කියපන් දෙවුමි හම්බෙන්නේ නේ කියපන් බං. බොනිකම විදිහට බල්ලා මේ කතා කරන්න එපා. එතකොට අම්මයි තමයි බොරු කියනවා කියලා. ඉතින් බා අපිටත් හිතෙන්නේ එහෙමනේ. අම්මේ මූ මේ කැන්ඩාවේ ඉඳන් ආවට මුවර නිදලඟ සංගමයේ කියලා කියන කෙනෙක් වගේ මුකින විශ්වාස කරන්න එපා. හරි ඉතින් කියන්නකෝ ඉතින් ඔයා තාම කිව්වේ නෑ කොහෙද ගියේ? හරි මම දැක්ක වහන් ඉන්න.
මොනවාද? මම දෙමිට කෝල් කිව්වද? ඇත්තද? අරේනේ චුට්ටක් හම්බෙන්නේ. අඩෝ ඒකනේ මම කිව්වේ. හනේ මන්ද ඉතින් නේද? අයියලා මාලා දෙන්නටම තියෙන තිකම් ප්‍රශ්නේ නේද? ආනන්ද. ආනන්දයා මෙයාට කැමති නෑ. ඔයාගේ අම්මා ඔයාට කැමති නෑ. මම කැමති නැත්ති ඉතින් ලිහින්නනේ. ආ ඕව ඉතින් ඒක තමයි මම මේ කියන්නේ හැදුවේ. හරි හරි දැන් නැන්දා මට මේක කියන්නකෝ. දැන් නැන්දා කැමතිද දෙවුමිට? ඔව්. මගේ අකමැත්තක් නේ. අර ආනන්දයානේ වැඩේ කෑවේ නේද? ඒක හරි හරි. නෑ අම්මා කැමතු වුණාට පස්සේ දෙගොල්ලෝ කැමතිලා හිටියනේ. මොකද කියන්නේ නිකන්? අන්ද වෙලාව. කොහෙද? නෑ මේ ආනන්දක සුට කතාවද? ආනේ ඔය මිනිහට කතා කරලා වැඩක් නෑ පුතා මං දන්නවනේ ඔය මිනිහගේ හැටි ඔයක තමයි අම්මා මෙන්න චබියා මෙන්න මේ කිතාම මෙහි කද්ද මයික් ඇයි මොකද්ද කියන්නේ ඒක මේක කියාගෙන ඉන්නේ පහරිද මගේ නම ආක්ෂ එච්චර අපි එම කවදාකවත් යාළුවන්ට කතා කරන්නේ නැහැ. අපි යාළුවන්ට කතා කරන්නේ අහමයි. මහා නරක ළමයි දෙන්නේ. මොකක්? නරක ළමයි? මේකනේ මේ. ගං කුකුලකු. කවුද? අනුහස. අනේ මේ. අනුහස් කඩේ ගියා අම්මා නම් ඉන්නවා ගෙදර. ආ. කොහොමද නැන්දම්මයි ලේලි හොඳට පොව කිකිලිය දෙන්න වගේ පොව කන්නේ. අනේ මේ මායම්ම හැම රණ්ඩු වෙන්නේ නැහැ හරිද මායම්මයි හොඳ යාළුවෝ දෙන්නෙක් වගේ ඉන්නවා හොඳ යාළුවලු දනිනේ නෝ සූතු අම්මන්ගේ හැටි කවුද ඔය උදේනි ගිනි බෝම්බේ අනේ මේ කියවන්න ඕනේ නැහැ මං අම්මගේ හැටි හොඳට දන්නවා ඔයාලා කියවන්න ඕනේ ඔය ඔක්කොම ඉතින් බෝ බන්දලා දෙනකන් විතරයි ආ ඇත්තද ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ඉතින් මොනව වෙන්නද ඊට පස්සේ තමයි පටන් ගන්න ඉතුරු වෙනස් කණ්ඩේක. ආ මොකද වෙන්නේ කියන්නක බලන්න. බලන් ඉන්නකෝ. ඔය ඔක්කොම චාට්ටු යාප්පෙන් ඉන්නේ. ඔයාට අනුවසා බඳ දෙනකම් විතරයි. ඊට පස්සේ මොකද වෙන්නේ මයි? ඊට පස්සේ ඔයාට වෙන දේ හපු එක කියන්න බෑ කිේද ඔයාට කිය. මේ තබියා. ඔබ ගියපන්. මු හොඳ චීට් නෙවුව නීමෙද කියනෝ. ඒ. ඊට පස්සේ ඉතින් මුලින්ම බව රස්සාවෙන් නවත්තනවා. කෙලින්ම දානවා දැනි කුළු අල්ලන්න කුට්ටියට. ඔස්සියේ ඉතින් යාගේ වැඩත් එක්ක අතුල්ලා බඩලන්න තමයි. කීපම් බලන්න කවදද කාටද මං එහෙම කරලා තියෙන්නේ කියලා. ඒක තමයි. අයියෝ උදේ අම්මා. 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 මේ ගහන්නේ. අම්මා. නේ? එන්නම පළයෙන්ම කොස්සගෙන. ඔහොම ගහන්න අපිව හදලද? හදන්න ඕනද මං උඹලට ගහන්නම ආ ගහන්න මොහොන්ද තාලේ ඔව් එන්නේ නැහැ බං ඔය කිව්වට එනවා මේ මයිකා මොක කට කොහොම කැණි මොන වැරදිද මේක තුම කටක් නෙමුන්ට තියෙන්නේ ඔයා ගණන් ගන්න එපා ඔව් අම්මා ඉඳ වැඩේ තාය නම් ඉන්නේ නැති වෙයි කියෝගෙන එඩින්බරු රසට ගුණට අධිපති Dialog Triple Blaster වාසි දැන් තවත් වැඩි වෙලා විනාඩි 2000ක් SMS 2000ක් සමග anytime data GB 3ක් නියම දෙහිසාරයේ සහිත Vim Liquid එක හැඳයි පිරිබැස්මයි Sunquick තෑගි දෙන සාස්තරේ කිව්ව කතාවත් ඇත්ත ඉතින් හැමතිස්සෙම ඉතින් එහෙම මේ උන් කියන දේම කරන්නත් බෑනේ නේවා ඒ මොකක් අවුලේ ගන්න නෑ බෝ නෑ බෝ තනියෙන් කල්පනා කර කර ඉන්න ඉඳහුවේ නෑ නෑ දැන් ලිහින ඉඳලා ගෙට ගියේ තරහ වෙලාද ඇයි දැන් උඹලා එහෙම ආන නෑ ඉතින් අර ගමේ ගිහිල්ලා ආවෙන් පස්සේ අවුලෙන්න හිටියේ ඒක ඇහුවේ. ඔව්. ඔව් එතන ඇඬුවා තමයි බා. කවද්ද?
ගමේ ගිහිල්ලා අපි අම්මලත් එක්ක ප්‍රශ්නයක් ඇති වුණානේ. ආ ගමේ ගිහින්. මේ හැබැයි මන් නිසා නෙමෙයි බං. මචං මේ කොහොම වුණත් උඹත් එක්ක අවුල් වෙන්න හිටි. දැන් මේ බොමුනේ කිව්වේ අර මොකද මේ කෝල් කරලා ආන්සර් කරේ නැහැ මොකද්ද කියලා නේ? ඒක නම් මෙහෙමනේ බං. ලිහිණි කියන්නේ ගෑන් ළමෙක් නේ. ඔය ගෑන් ළමයි ඉතින් මචං මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒවා ඉතින් කියන්නේ ළඟම අයත් එක්ක විතරයි. හැබැයි දැන් නම් හරියට මූට තේරලා තිනවා. ඒක හරි. හරි මං හිතුව හරි. මොකද? බලපන් මේ තේ එක වතුර එකට බැහැලා තින්නේ. අනේ මේ වතුර එක කිල්ලපු නිසා මං ගෙනාවේ. හරි හරි මේ බොත් හොමිද බංකෝ. බල දෙන්නට දෙන්න දේශනයක් තියෙනවා මට. මොකද? දැන් මේ උඹලා දෙන්න යාළුවෝ ඉන්නේ. හැබැයි රදීෂ්ගේ අම්මයි අක්කයි මේකට විරුද්ධයි. හැබැයි රජෝ තවදුරටත් මේ ප්‍රශ්නේ දුර දිග ගියොත් බල්ලගේ ගෙදරිනුත් මේකට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. අඩෝ එහෙම වෙයිද බං? වෙන්න බැරි නෑ බං මේ උඹලගේ අම්මා ලිහිණකින් දිගින් දිගටම ගියම ඉල්ලද්දි. ඒකිටත් බං අම්මා තාත්තා කෙනෙක් ඉන්නවනේ. තේරෙනවද? අඩෝ එහෙම වුණොත් මාර ප්‍රශ්නයක් වෙන්නේ. අන්න ඒක තමයි මචං මං කියන්නේ. ඔය ප්‍රශ්න දුර දිග ගියොත් අන්තිමට රණ්ඩු වෙන්නේ උඹලා දෙන්න. තේරෙනවද? හැබැයි මම එහෙම නෑ බං. අනේ මාත් එහෙම නෑ. මේ 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 දෙන්න මං කියන දේ අහගෙන ඉඳයි. ඔව් ඔව් මේ පොඩ්ඩක් උඹලා දෙන්න කටවාගෙන ආගෙන ඉඳපන් ඔ මේ මහදන මුත්තා කියන දේ. නෑ නෑ මිලා මං කියන්නේ මුන් දෙන්න ඉන්න ඕන අර අවන්තයි දෙව මේ වගේ. බලපන් උන්ගේ සම්බන්ධය පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් මොනවාම හරි ප්‍රශ්නනේ. ආ මේ ගෙවල් දෙකෙන් බලන්නේ මුන් දෙන්න වෙන් කරන්නම තමයි. ඒ කවදාවත් කවදාවත් ඒ ආදරේට මොන හරි වුණාද නැති වුණාද නෑනේ. ඔව්වා හැබැයි ඒක නම් මාත් අනුමත කරනවා. ඒක තමයි ඇත්ත. හැබැයි මචං මේ මම මේක දැන් උඹලට කිව්වා කියලා මේ මෙයා මාත් එක තරහ වෙයිද දන්නේ නැහැ. දැන් මොකද්ද මචං මේකයි සිද්ධිය. හරිද? දැන් මං එහෙ ගිහිල්ලා මේ අපේ අම්මලා තමයි මචං ප්‍රශ්නේ ඇදලා ගත්තේ. මේ මෙයාගේ මේ ලොකු අප්පයි අම්මයි තමයි ඊට පස්සේ කියව ගත්තේ. හැබැයි මචං මම පොඩ්ඩක්වත් බං ওই ප්‍රශ්නේ ඉන්වෝල් වුණේ නෑ බං. ඔබ කියන්න බං මං ඕක ඔළුවට ගත්තෙම නෑ බං. මම විතරක් නෙවෙයි අපේ තාත්තවත් ඔළුවට ගත්තේ නෑ මචං. ආ දැන් හොවා කියන්නේ මම්මේ කුළුට අරන් කියලානේ. ඔව් ඉතින් ඒකනේ කෝල් කරපුවාම කෝල් ආන්සර් කරන්න නැත්තේ. මං කෝල් ආන්සර් නොකර හිටියේනේ. අර ඉතින් ඔය ආන්සර් කරත් ඉතින් මාව ගණන් ගත්තේ නෑ. මං ඔළුව රිදෙන්න අරන් තිබ්බේ. මම වෙන්නේ කොහොමද හැම්බෙලිම ඔළුව රිදෙන්න? ඔව් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා දීපන් මචං. අඩෝ එහෙම වෙන්න එපා කියපන් බං. එහෙනි කද්ද බම් මේ හා අපි සූදානම්. ඔබත් සූදානම්. ගෙස්ට් මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. මේ අලුත් අවුරුද්දේ කීල් සමග වාසි පිරිසු පිරි ඉතිරියක්. වටවල තෙරිය සත්කාරය මෙවන් පවුලකට ඔබත් උදව් කරන්න. ඔබේ මුහුද සැලෙන ෆේස් වොෂ් දෙන් ෆෝරෙවර් දී. මම වර්ද කියන්නේද රදීෂ්? මොකද්ද? ඇත්තම කිව්වොත් මට ආදරය කරනවට වඩා තව ගොඩක් වැඩ තියෙනවා. මම තුන්දියා බලනවා. මොකද්ද ප්‍රශ්නේ? මං එක්ක ඇදි බලන්නකෝ බලන්න. අය බලමු මොකද කරන්නේ? ඇත්ත ඒක උගුල්නවා මම. Baby